ඇත්තටම මම 1965 ඉපදුනේ. මට පළවෙනි අත්දැකීම තමයි මම ආනන්ද මහාවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. මගේ තාත්තගේ සුලංගිල්ලේ ලියලා තමයි පළවෙනි වසරේ ඉගෙන ගන්න ගියේ. ඒ අනුව තමයි 71 කැරල්ල. ඒකේ සමාජිකයේ කැරියර මගේ තාත්තවත් අරන් ගියා. හරිද? එතනින් පස්සේ දේශපාලනය කියන එක ගැන පොඩි මේවකක් අර පුංචි කාලෙම අපේ ඔහුගේ හිතේ තිබුණා. ඒක අර විදුමත් එක්ක එතනින් පස්සේ මේ රටේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම රැවටීම්, මිනිමැරුම්, සභාපතිව මරනවා, උපසභාපති මරලා JVP එකේ ලියුම දානවා, ඒක එකවුන්ට් එක JVP එකට වැටෙනවා, ගමේ පාවලම දෙනෙවුන් ඉන්නවනේ, අනුන්ව පාවල දෙන, ඒ වගේ මිනිස්සු පාවල දුන්නම අර JVP සමාජික කුණපලියට ජීවිතේ පුදන්න අවශ්‍ය නැහැනේ. ඒ මිනිසුන්ගේ රකවරණය තමන්ම හදාගන්න වෙනවා. ඒ තුල යම් යම් දේවල් වෙලා තියෙනවා. මම ඒකේ සමාජිකයෙක් නෙවෙයි. මම බිස්නස් කරන් යන ස්වාධීන පුද්ගලෙක්. හැබැයි මම කියනවා මේ රටේ ජනතාවට මේක තමයි අවස්ථාව. මේ අවස්ථාව පැර ඇරියොත් උඹලගේ දරු මුණුපුරුත් එක්කම උඹලට සාප කරයි. එහෙම පරිසරයක් තමයි මේ තාක් අපි දැක්කේ. අර තව දේවල් තියෙනවා, ඒවා කියන්න බෑ. ඒක මට මෙතන හිටන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. පොලිසියෙන් ඇවිල්ලා ආරයි යයි. ඒ වගේ අපරාධ කරපු තැනක් මේ එහෙම කිට්ටුවක තමයි දැන් මේ ඉතල කතාව ගන්න කිරිපත්ගොඩ. ඒකෙන් ඉඳලා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මේක තමයි අවස්ථාව ඔබට ලැබිච්ච. මේක පැර ඇරියොත් ආපහු රැවටෙන්නවත් අවස්ථාවක් ඔබට උදා වෙන්නේ නැහැ. එහෙනම් මේ අවස්ථාව මාලිමාවට ඡන්දෙ දෙන්න. කියන ඔබතුමා හිතන්නේ ඊට පස්සේ කොහොමද වැඩේ කරන් යන්නේ? ඔව්. දැන් ඔබතුමා හිතන්න මේ මෙතන වෙන වැඩපිළිවෙල දිහා බලන්න. මෙතන කවුරුහරි සිගරට් බොනේ ඉන්නවද, ගංජා ගානේ ඉන්නවද, අරකු බොනේ ඉන්නවද? නැහැ. මගේ පඩියෙන් මගේ දරු පවුලට කන්න දෙන්න පුළුවන්. හැබැයි මං ගංජා ගැව්වොත්, අරකු බිව්වොත්, සූදු කෙලියොත් මට වෙන විකල්ප හොයන්න වෙනවා. එහෙම නැති තැනක, එහෙම නැති පරිසරයක මිනිසුන්ට හොඳ ජීවිතයක් හදන්න පුළුවන්. බැරි නෑ. දැන් JVP සමාජිකය කියන්නේ මන් දැනුවත්ද? එහෙම පුද්ගලයන්. මගේ ගේ ඇතුළ මම 1971 පස්සේ මගේ තාත්තා 73 එළියට ආවිල්ලා පළවෙනි කාර්යාලෙත් මගේ ගෙදර තිබුණා. විජේවීර, කෙලීසේ නානායක, බෝපගේ ඔය කියන ඔක්කෝම මගේ ගෙදර ඇවිත් ගිය විතරක් නෙමෙයි නවාතැන් ගත්තේ. මම මේක ප්‍රසිද්ධිය කියන්නේ බය නැතුව. පන්ති පවත්වපු මේ සියලු කැපකිරීම් කරපු තැනක්. ඒකින්ද මම ඒ විනය හොඳට දන්නවා. මම ඒ ගෙදර ගෑනු දරුවෝ ගෑනු උදවිය 4ක් හිටියා. ඒ 4ටම බය නැතුව හදවතින්ම අපිට විශ්වාස දෙන්න පුළුවන් පරිසරයක් ඒගොල්ලන්ගේ විනය තුල තියෙනවා. ඒක නම්බර් 1. විනය නැති මිනිහෙකුට මේ විනය නැති මිනිහෙකුට මේ කිසි දෙයක් කරන්න බෑනේ. පළවෙනිම දේ විනය. ඒක තමයි නම්බර් 1. මම පළවෙනිදෙනම කියන්නේ ඒකයි. විනයක් නැති තැන තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. දේශපාලනයේත් විනයක් නැහැනේ. ජාතික ප්‍රතිපත්ති නැහැ. ඇමති හදනවා, නියෝජ්‍ය ඇමති තව එක තව කෙනෙක් අල්ලගෙන වෙන විදියක් කරන. මේ වගේ කිසිම සාධාරණ හේතු නැතුව යම් යම් ව්‍යාපෘති පටන් අරගෙන ඒවයේ ක්‍රමවේද වෙනස් කරන කොමිෂන් කන මේ වගේ අත්නෝමතික විදියට ක්‍රියාත්මක වෙච්ච සමාජ දේශපාලන පසුබිමත් තමයි අපි දැක්කේ. ඒක නැවතත් අපිට ලබා ගන්න අවශ්‍යයි කියලා කෙනෙක් හිතනවා නම් මම හිතන්නේ යට වඩා අන්ධෙක් නැහැ. එයා මෝඩෙක් නෙමෙයි, අන්ධෙක්. මම මේ කියන්නේ මේ රටේ ජනතාවට මට ඇත්තටම කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නෙමෙයි. මම මේ කියන්නේ මගේ ධර්මුණ පුරව ගැන ඉතලා. මේ රටට යමක් කරන්න අවස්ථාවක් දීලා බලන්න. එහෙම නැතුව අරයා මෙයා කියන විහිළු කතා අහගෙන තව පාරක්ද බලන්න. හොරු 100ක් අරන් ඉන්නේ අපේ හොඳම මහත්තයා. අරව කරාලු මේව කරා නේ දැන් ඉන්නේ ප්‍රධානිය. යයි හොරු ගන්නේ නැවත හොරු වෙන්නේ. කොන හොරු කියන එක එකෙන් කියවන්නේ. මේ මිනිස්සු මානසික ලෙඩ. මේ මිනිස්සුන්ට හොඳ රාජ්‍ය නායකත්වයක් ඕකේ. ගොඩක් දේවල් තියෙනවා කියන්න පසුබිම් තලේ.
එතුමා ගැනත් මට මේ වෙලා අවශ්‍ය දෙයක් කියන්න මේ රටේ මිනිස්සු දැනගත යුතු. එතුමාට තියෙන්නේ ඇත්තටම මේ හොරකම් කරලා මංකොල්ල කන එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි හොරුන්ට ඉඩ දෙන්න තමන්ගේ මානසිකව තියෙන අර ආසාව ඉෂ්ට කරගන්න ඕනම දේ අර බැංකු පඩම් යනකොට කඩරත් නැහැනේ. කඩපු මිනිස්සුත් නැහැ. සල්ලිත් නැහැ. පුද්ගලයා ජීවත් වෙනවද කියලාත් නැහැ. එහෙම පාලකයන්ට නැවත නැවත ඊට වඩා අර තව ඉන්නේ ඊළඟ පක්ෂේ හැමදාම හැමදේම කරන මයිතන් මේ කරන්න පුළුවන් දේවල්ද කියන්නේ කියලාවත් හිතා ගන්න බෑ. අඩු ගානේ අර චැලෙන්ජ් එකක් බාර හතරක් අර මේ වේකට ඔයත් ආවේ නැහැ රූප වශයෙන් ඒ තරම් විකෘති මානසික මිනිස්සුත් එක්ක ඔබතුමන්ලා ඉදිරියට ජීවත් වෙන්න දේශපාලන වශයෙන් හිතනවා නම් ඒ තරම් අන්ද බවක් ගොංකමටත් එහාගේ අන්ද බව අන්තිමට කියන්න තියෙන්නේ අර සෝරි කියලා විතරයි. හරි ඉතින් අපේ ගම්පිටීම ගලාගෙන ඉන්න තමයි අද කිරිපත්ජොට බලාගෙන දැලි සිටින්නේ. අපේ සේනාව මගෙත් එක්කලා සේනාව අපේ ගමේ තේරම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මුළු ලංකාව. අපි මේ පාර ගොඩක් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ අපිට. ඒකාන්තෝම ආණ්ඩුව කෙයි කියලා අපේ අඬ සහෝදරය එනවායි කිව්වම අපිට ගොඩක් සතුටයි. කිරිපත්ජොට ලැබලෙන්න අපි හරිස්සන්නේ. ඒ වගේ තමයි අපි ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා මේ පාර ආණ්ඩුව කෙයි කියලා. ඒක තමයි කියලා හිතන කැලණි ආසනේ අනිවාර්යෙන් අපිට රෙඩි තමයි ඒක. මාතේ ගම ඔක්කොම හදාගෙන තියාගෙන ඉන්නේ. ඒ පිළිවෙලට තේරුම් අපි ගන්නවා. අනිවාර්යෙන් මේ පාර ෂුවර් ෂොට් එකක් තමයි. අහන්න දෙයක් නැහැ. ගම්පිටීම ගලාගෙන වැයි නෙමෙයි වැයි පිටපැහියාවත් අපේ ගමේ තේරුම් එනවා මෙහෙට. අනිවාර්යෙන් බලාගෙන ඉන්නේ ඒකෙන් තමයි. ගොඩාක් බලාපොරොත්තු වෙනවා මේ පාර. අනිවාර්යෙන්. කියන්නේ ගත්තයින් පස්සේ කොහොමද හිතන්නේ? ගත්තයින් පස්සේ කරනවායි කියන එක ඉතින් අපේ සහෝදරවරු ඔක්කොම අපි ඒ කාලෙින්දම අපේ භක්තියෙන් අපි වැඩ කළේ. අපි කාන් සුද්ධ කරන අපේ ගමේ රටේ වැඩ කරගෙන ඒ විදිහට කෙරුවා වගේම ගත්තයින් පස්සේ ඉතින් අපි උර දීලා අපි ඒක අනිවාර්යෙන් ඇදගෙන යන්න ඕනේ කියලා අපි හිතනවා. අපි ගෙනියන්න ඕනේ කරන්න පුළුවන් අපිට. බැරි කමක් නැහැ. අනිවාර්යෙන් කරන්න පුළුවන්. අපේ ශක්තියෙන් අපිට කරන්න පුළුවන්. අපි වෙන රටවල ඕනේ අපිට ධනපතියෝන්නේ අපේ රටෙන් අපේ කම්කරු පක්ෂේ අපේ රෝහණ ජිරි සහෝදර ගිනිච්චා වගේ අපි දන්නවා අපි අදගෙන යන අපිට ගිනියන්න පුළුවන්. ඒක අනිවාර්යයි. මම 80 ඉඳලා ජීවිත කරපු එක්කෙනෙක් අදයේ නෙමෙයි. හොන්දර ගුටි පෙට කාලා හොන්දර ගුටි කාලා ඉන්න මිනිහෙක් ඒවට ඔක්කොම බැහැලා හොන් දෙක දෙඩි වෙනවා. අනිවාර්යයි. මේක පාලනය කියලා ඇත්තටම දෙන්නවත් తీරණය කළේ එහෙම නෑ. එහෙම හිතෙන්නේ නෑ කියන්නේ හැමදාම ඉතින් අපිට වෙන්නේ කාඩු වුණත් අපි දුප්පතුණිය පොඩි මිනිහට අහිංසක පැත්තෙනම තවත් පැත්තෙනේ විතරයි එන්නේ. ඒ කියන්නේ දැන් ඔය දෙතිය ඉතිපාමනේ ඉන්නේ. අලුතෙන් කවුරුවත් එන්නේ නැහනේ. ඔය දෙතිය ඉතිපාට කොහොම දුන්නත් මොන පස්සේ මොන ලාංඡනෙන් ඉල්ලුවත් ඔය දෙතිය ඉතිපාමනේ. අපි හැමදාම අපිට එන්නේ එන්න හම්බ කරන පඩිය මදි ජීවත් වෙන්නේ. ඉතින් කාටවත් ඡන්ද දෙන්න తీරණයවත් කළා නෑ. එහෙම කෙනෙක් නෑ ඉතින් දෙන්න කියලා. කාට දුන්නත් එකයි. ඔය දෙතිය ඉතිපායෙන් වෙනස් වෙනවා නම් අපි ඕනේ ඩග්ගල දෙනවා. එහෙම වෙන්නේ නෑ. හැමදාම ඒකම තමයි එන්නේ. Thank you.